මීට මාසයකට පෙර අපි මේ අධිකරණ ඉස්සරහට ආවා මේ ඩීල් දාස හම්බෙන්න. ඔබ දන්නවා එක්ස්ප්‍රස් වෙල් නෞකාව කියලා කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු සාගර පද්ධතියම ලෝකේ තියෙන සාගර පද්ධතියෙම ඇවිත් දැවැන්ත පරිසර විනාශය අපි කරගෙන හමාරයි. අපි දැක්කා මේක එන්නත් මේ ඩීල් දාසලා මේ ආණ්ඩු ඒ හිටපු පාලකෝ ඩීල් දැම්මා. ඒ වගේම දැන් වන්දි මුදල ගන්න කියලා ඩීල් දාලා මේ ලංකාව ඇතුලේ අධිකරණ ඇතුලේ නඩු දාලා අපිට වන්දි මුදල ගන්න තියෙද්දි මේ ඩීල් දාසලා ඒ අවශ්‍ය කරන අවුරුදු දෙකේ කාල සීමාව ලංකාවේ නීතියට අනුව ඒ නඩුව දාන දින කාල සීමාව අවසන් වුණා. ඒක නිසා අපි ඩීල් දාසලා ඇවිල්ලා හම්බෙලා අපි කිව්වා වහාම ලංකාව අධිකරණ ඇතුලේ නඩු දාන්න. ඒකට මැදිහත් වෙන්න කියලා. නමුත් ඒක එහෙම කරේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඩීල් දාසලා අපිට කිව්වා ලංකාව අධිකරණයට වඩා টොප් අධිකරණයක් තියෙනවා Singapore. ඉතින් අවුලක් නැහැ. ඒක නඩු දැම්මොත් බඩේ බඩු තමයි අපිට අනිවාර්යයෙන්ම ඩොලර් කුට්ටි පිටින් එනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇමරිකන් ඩොලර් මිලියන 4ක් වියදම් කරලා ඕස්ට්‍රේලියාවේ නීතිඥ සමාගමේ උපදේශකයා. ඒ උපදේශ වලට අනුව Singapore නීතිඥ සමාගමක් මැදිහත් වෙලා Singapore නඩුවක් දැම්මා. දැන් නඩුව දාලා තියෙන්නේ කොහෙද? නඩුව දාලා තියෙන්නේ Singapore මහාධිකරණය. එතකොට දැන් තේරුම් අරගෙන තියෙනවා මහාධිකරණේ නඩු දාලා දැන් මේකට මේ වන්දි මුදල් ගන්න බෑ. ඒකට ගන්න පුළුවන් ඉන්නේ Singapore ජාත්‍යන්තර වාණිජ අධිකරණේ. දැන් අපි ඩීල් දාසකෙන් අහන්නේ ලංකාවේ උපදෙස් ගන්න නැතුව ලංකාවේ අධිකරණේ ගන්න නැතුව Singapore වලට ගිහිල්ලා ඩොලර් මිලියන 4ක් වියදම් කරලා ගත්ත උපදෙසින් මේ කරපු වැඩේද මේ තියෙන්නේ. මුන් කාත් එක්කද මේ ඩීල් දාන්නේ? මේක තෙල්ලම් වැඩක්ද? ඒ විතරක් නෙමෙයි. මේ ඩීල් දාස දැන් මීට සතියකට ඉස්සෙල්ලා කියනවා මාර වැඩේ ඉන්දියාවත් ආවා මේ ගින්න නිවන්න නාවික හමුදාව ඉන්දියන් නාවික හමුදාව ඒ නිසා දැන් ඉන්දියාවේ තියෙන ඩොලර් මිලියන 466ක් කියලා. හැබැයි ඒ කියලා ටික වෙලාවක් නැහැ ඉන්දියන් මාකම සාරිස්කාරයලෙන් කියනවා නෑ නෑ අපි එහෙම සල්ලි මුදලක් ඉල්ලුවේ නැහැ කියලා. කවුද මේගොල්ලෝ? මේගොල්ලෝ කාත් එක්කද මේ විකාර කියන්නේ? කිසි වගකීමක් නැතුව ඔහේ Tamanට කටට එන පොළොවට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරමින් අපේ ජනතාවත් එක්ක රටේ ජනතාවත් සල්ලිත් එක්ක ඩීල් දාලා ගේම් ගහන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ආයතන මීපා ආයතනයේ මීට පෙර හිටපු සභාපතිනිය පැහැදිලිව කිව්වා ලංකාව අධිකරණ ඇතුලේ නඩු දාන්න කියලා. හැබැයි අලුතෙන් ආපු එක්කෙනා එයා කියනවා කිසි අවුලක් නැහැ Singapore නඩු දාන්න ඕනේ කියලා. එකම ආයතනයේ සභාපතිලා මාරුණාට පස්සේ කොහොමද තීන්දුව වෙනස් වෙන්නේ? ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා දැන් මේ වෙද්දි විශේෂයෙන්ම දීවරය ගිහිල්ලා දැන් වීඩියෝ තියෙනවා මාධ්‍ය ආයතන ගිහිල්ලා දැන් වීඩියෝ කරගෙන ඇවිල්ලා තියෙනවා එක්ස්ප්‍රස් වෙල් නෞකාවේ ගිලිච්ච තැනේ දැන් රසායනික කාන්දුවක් තියෙනවා කියලා. තෙල් කාන්දුවක් තියෙනවා කියලා. අපි විතර අපි නෙමෙයි මේක කියන්නේ පාර්ලිමේන්තුවේ පරිසර විලවඳ ආංශික කාරක සභාවේ සභාපති. ඔවුත් ගිහිල්ලා එතනට ගිහිල්ලා බලලා කියලා තියෙනවා නෑ දැන් මෙතන එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක කිව්ව ගමන් මෙච්චර වෙලා සද්ද නොකර හිටපු මීපා ආයතනයේ හදිස්සියම ගිහිල්ලා නාවික හමුදාව දාලා දවසින් වார்த்தාවක් කියලා කියනවා නෑ නෑ එහෙම කාන්දුවක් කියලා නෑ කියලා. දැන් මේ මොකද්ද වෙන්නේ? මේ අපේ පරිසර පද්ධතිය. මේ අපිට දැන් ලැබෙන තිබුණ වන්දි මුදල් ඒ සියල්ලත් එක්ක මුන් ඩීල් දාන්න පටන් අරගෙන තියෙනවා. අපි ඩීල් දාසලට කියනවා, අපි රනිල්ලට කියනවා, රාජපක්ෂලට කියනවා, මහා බැංකු හොරකම යට ගැහුවා වගේ, සුදුළුණු වංචාව මේ යට ගැහුවා වගේ, සීනිබදු වංචාව යට ගැහුවා වගේ රතු කාපට් ඇතුලේ මේක හංගන්න අපි දෙන්නේ නැහැ. මොකද මේ අපේ ජීවිතත් එක්ක මේ කරලා තියෙන, අපේ උෂ්ම පොදත් එක්ක, අපේ සාගර පද්ධතියත් එක්කයි මුන් ඩීල් දාන්න පටන් අරන් තියෙන්නේ. අපි කියනවා වහාම පරිසර संविधान पिसर वेदींट तरण तरुट मे डील दास मे राजपक्ष मे विनाशकारी पिसर विनाश वलखंड अभी मेदी नोन कम तीन मे पिसर घात हेलितर मे डील दास दिशी दंड क्रियावल एन कीन पेरमुन कंड अभी तरण संघ मेदी हेन।